එක වැඩ ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි මම පිටුව ගිය සතියේ ඉස්සල සතියේ පිටුව 11 පිටුවේ කරේ නෑ. ඒක දාන්න ඕනේ කියලා අදහසින් හිටියේ. එතකොට මම මේ වැඩේ ඔයාලට දාලා තිබ්බා සම්පූර්ණ ෆොටෝ එකක් ගහලා හරි වැරදි හදාගන්න කියලා. ඊට පස්සේ ගිය සතියේ අපි දුන්නා ගිය සතියේ අපි ගියා පුතේ පිටුව අංක 13ට වෙනකන් 14 15 කියන ගණන් දෙක තමයි අපිට පිටු දෙක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ දෙකත් මම පොඩ්ඩක් නැවත ආයි සාකච්ඡා කරගෙන යනවා මේ 9 වසර දරුවන්ට සහ गणन ගිනිකූරු පිටු අංක 14 මේ පරණ ටියුට් එකේ ගණන් පුතේ හරිද? ඒ කියන්නේ ජනවාරි දෙසැම්බර් මාසේ නිබන්ධනයේ ගණන් මේ යන්නේ. ඒක නිසා ඒ තියෙන්නේ පාඩම ටිකක් ලොකු පාඩමක් හින්දා එන්න පිටුව 14 ගණන් ටිකක් හදන්නේ ඉඳ බලා ගන්න. මේක එනවා පුතේ පළවෙනි එකේ ගිනිකූරු 3ක් එනවන්න 3යි. ඊළඟ එකට ගිනිකූරු එනවා පුතේ 1යි 2යි 3යි 4යි 5යි. ඊළඟ එකට එනවා ගිනිකුරු 5. ඊළඟ එකට එනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කියලා. මේ තියෙන්නේ සංඛ්‍යා රටාවක්. මේ තියෙන්නේ සංඛ්‍යා රටාවක්. 3 5 4. මේකේ අහනවා අපිට 12 වෙනි අවස්ථාව සැකසීමට අවශ්‍ය ගන්න. ඒතර මේකේ සාධාරණ පදේ හොයාගන්න ඕනේ. අපි මොකක් හොයන්න ඕනේ මෙයාගේ? සාධාරණ පදේ. මොන්න සර් වෙනවා සාධාරණ පදේ. දැන් සර් එක පාරක් හොයාගන්න යන්නේ බලන්න. සාධාරණ පදයේ උගලන්ට ගණිත ක්‍රම භාවිතා කරලා හදා ගන්න පුළුවන්. කාර්යගත වෙන්නේ ඉඳන් ඉතින් මම එකපාරම කියනවා මෙහෙම හැදෙන විදිය. මේ කියන්නේ දෙකෙන් දෙකට. ඒ නිසා අපි කියනවා 2n කියලා. දෙකෙන් දෙකට නම් යන්නේ 2n කියනවා. එයාට දැන් දෙකන තියෙන්නේ 3 වෙන්න කීයක් මදිද? එකක් මදි. දෙකට එකක් එකතු කරොත් තමා 3 හැදෙන්නේ. ඔන්නම තමයි අපි මේ සාධාරණ පදයේ හදාගන්නේ. මේකේ අපිට 12 වෙනි පදේ හොයන්න කියන නිසා අපි 2 වැඩි කිරීම 12n කියන තැනට ධන 1 කියලා දානවා. දෙවරක් 12 වෙනවා පුතේ 24යි කියලා. ධන 1 උත්තර එනවා පුතේ 25යි කියලා. උත්තර එනවා කියද 25යි කියලා. ඔන්න ඔහොමයි 12 වෙනි පදේ හොයාගන්න. ඊළඟට පිටුවක 14 9 ප්‍රශ්නෙට යනවා. මම පිටුවක 15 පිළිතුරු නැවතත් ඕගොල්ලන්ට අර විදියටම ගෲප් එකකට දානවා. අර අද කියන්න ඕනි හින්දාමයි මම උදා හිටියේ. හෙට හවස්ෙදී එකේ උත්තර දාන. ඒතර ඕගොල්ලන්ට ඒකේ පිටුවක 15 බලන්න පුළුවන්. පිටුවක 14 විතරක් අර භාග මේ සංඛ්‍යා රටා ගණනක් හින්දාමයි සර් එක ගන්නෙ. මේක මම අහන ඔබගේ යසතියව හින්දා මම ලියාගෙන ඉන්නෙද්දි හරි වැරදි දාගන්න තියෙන්නේ මාත් එක්කම. හැකික් මරණ ලියාගන්න කියන්නේ මෙම හරි වැරදි දාගන්න විතරයි ඔයගොල්ලෝ තියෙන්නේ. මොකද හේතුව ගිය සතියේ කරගෙන ඉන්න කියපුවා හින්දා ඔයගොල්ලන්ට ආයෙත් මෙතන දැන් මම ලිව්වට පස්සේ බෝඩ් එක බලන් ලියන්න අවශ්‍යතාවයක් නැහැ නේ නේ. හරි. අපි යන් ඊළඟ ගානට ධාවන තරගයක් සඳහා පුහුණු වන ක්‍රීඩකයෙක් පළමු දින ක්‍රීඩා පිටියක් වටා වට දෙකක්ද දෙවන දිනේ වට පහක්ද 2යි මේ ලොකු ප්‍රශ්නන්ත 9 කියන එක කෙනා 2යි ඊට පස්සේ 5යි බැගින් දිනපතා වට 3 බැගින් වැඩි කරමින් ධාවනයේ යෙදේ. තාය නම් 2යි 5යි ඊට පස්සේ 8යි කියලා එන්න ඕනේ. 2 5 8. ඔන්න තිප්පෙලියක් තියෙනවා. ඊට පස්සේ කියන ඔන්න පළවෙනි එක රෝමි ලක්කන් එක. ක්‍රීඩකයා මුල් දින 4 ධාවනයේ යෙදෙන වට ගන්න පිළිවෙලෙන් ලියා දක්වන්න. ඔන්න රෝමි ලක්කන් එක. 2 දන්නවා අපි. ඊට පස්සේ 5 ඊට පස්සේ 8 11 පළමු පදයේ කියන එක කෙනා රෝමි ලක්කන් දෙකට මෙයා පළමු පදය කියන්නේ මෙයා යන විදිය
අනුව බැලුවම පළවෙනියටම තියෙන එකනක් මොන පළවෙනි පදේ දෙකයි පොදු අන්තරය කියන එකේ නම තේරුම අහගන්න පොදු අන්තරය අන්තරය කියන්නේ පුතා ලොකු එකෙන් පොඩි එක අඩු කරාම එන උත්තරේට අන්තරය ළඟ අනුයාත දෙන්නෙක් අතර අපි මතකද අනුයාතය අතර වෙනස බැලුවා අන්නේ ඒක අනුයාතය අතර වෙනස කිව්වම මේ දෙන්නෙක් අතර අපි රටාව කොහොමද ගියේ දෙකට තුනක් එකතු වෙලා පහට තුනක් එකතු වෙලා අටට තුනක් එකතු වෙලා අන්න එයාට කියනවා පොදු අන්තරය කියලා එයාට කියනවා මොකද්ද පුතේ අපි පොදු අන්තරය කියලා ප්‍රශ්න අංක 3ට එනවා ප්‍රශ්න අංක 3 එම සංඛ්‍යා රටාවේ සාධාරණ පදය tn සඳහා ප්‍රකාශනය කියන්නේ සාධාරණ පදේ tn කියලා හිතලා ගන්නද එහෙනම් සාධාරණ පදේ ඔන්න හදන්න යන්නේ සර් සාධාරණ පදේ සාධාරණ පදේ දෙන්නුනේ මේ යන්නේ 3න් 3ට 3න් 3ට එහෙනම් 3යි n 3න් 3ට යන්නේ 3යි n හැබැයි මුල් පදේ දෙක තුනෙන් කීයක් අඩු වුණොත්ද දෙක වෙන්නේ එකක් අඩු වුණොත් ඔන්න සාධාරණ පදේ ඊළඟ අවස්ථාව රෝම ඉලක්කම් 4ට යනවා රෝම ඉලක්කම් 4ට යන්න ඉස්සෙල්ලා ඔන්න මම තප්පර ගානක් දෙනවා මේවල අඩුපාඩු හරි වැරදි බලා ගන්න වාන්න ඉක්මනින් මොකද මට මේක මකන්න වෙනවා හරි සර් මකන්න යන්න පුතාලා කාටවත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනින් මකන්න ඉස්සල්ලා අහන්න එතකොට මම මකන්න තු ඉන්නවා හරි රෝම ඉලක්කම් 4ට යන්න යන්නේ සර් රෝම ඉලක්කම් 4ෙන් අහනවා පුතා අපෙන් මෙන්න මෙහෙම අපි අහනවා 4ෙන් ප්‍රශ්නෙට එමගින් 10 වන දිනේදී ක්‍රීඩකයා විසින් දාවණී යෙදෙන වට ගණන සොයන්න කියලා අපි හොයනවා රෝම ඉලක්කම් 4 3යි n ඍණ 1 3 වැඩි කිරීම 10 ඍණ 1 එතකොට 3 රත් 10 එනවා 30යි 30 ඍණ 1 30න් එකක් අඩු වුණාම 29යි කියලා එනවා ඌට වට 29ක් යන්න පුළුවන් වෙනවා 10 වන දිනේදී පස්වෙනි ප්‍රශ්නෙින් අහනවා මෙන්න මෙහෙම එකක් ඔහු විසින් වට 20ක් ධාවනයේ යෙදෙන්නේ පුහුණු වීම ආරම්භ කර කීවෙනි දවසේද කියලා ඒ කියන්නේ මේ 3යි n අඩු කිරීම එකෙන් උත්තරේ කියලා 20 ලැබෙනවා නම් n කියන්නේ කවුද කියලා අහන්නේ එහෙනම් අපි මොකද කරන්නේ ඔන්න 3යි n ඍණ 1 සමානයි 20 නිසා අඩු කිරීම එක යහපැත්තට යනවා සමීකරණ කරේ අපි අන්න ඒ වගේ 20ට එකක් එකතු කරනවා ඊට පස්සේ 3i n සමානයි 21යි 3i n සමාන කියද 21යි එහෙනම් අපි මොකද කරන්නේ දෙපැත්තම 3ෙන් බෙදා ගන්නවා 3ට 3 කැපෙනවා 21ට 3ක් කැපෙනවා n කියලා උත්තර එනවා පුතේ 7යි කියලා 7 වන දවසේ නැත්නම් 7 වන දිනේ කියලා අපිට එනවා ඔන්න ඔහම තමයි 4 වෙනි ගාන 5 වෙනි ගානට එන්නේ ඒතර පිටු අංක 15 මේ උත්තර ටික පාලන්න පුළුවන් ගෲප් එක බලවම් බලා ගන්න හිත හවස් වෙද්දී අපි දැන් එනවා අලුත් නිබන්ධනයට අලුත් නිබන්ධනය අපි ගිය සතියේ භාග පාඩම් කියන එක ආරම්භ කරා ඒක හැබැයි නිබන්ධනය ගණන් හැදුවේ නැහැ අපි කරේ පොඩි පොඩි ගණන් වගේයක් හැදුවා භාග එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම වෙදී sorry භාග එකතු කිරීම අඩු කිරීම ගැන අද ඉඳන් එනවා මේ අලුත් කතාව. භාගවල තියෙන අලුත් කතාව. 9 වසරදී ඉගෙන ගන්න ඕන කතාව. මේ 9 වසරදී උගන්වනවා පුතේ අපිට බොට්මාස් සංකල්පය කියලා එකක්. බොට්මාස් කියන එක සිංහල භාවිතයෙන් ගත්තොත් අපි කියනවා වන් වේ ගූ වේ ආ කියලා. හරිද? මම මොකද්ද කිව්වේ කියලා සර් බෝඩ් එකේ ලියන්නම්. තව ටිකක් ඉස්සරහට ගියාම තාම පාඩමේ මුල හරියේ හින්දා. මේක තියෙනවා අල් නයන්නක් සුළු කිරීම කියලා මාතෘකාව. පළවෙනි එක මම මේක මකනවා පුතේ. හරි අපි ලියමු ලියන පොතේ පාඩම
බාග කියලා ලියලා තියෙනවා ඇති කියලා මම හිතනවා ගිය සතිය අපි බාග පටන් ගත්තා කවුරු හරි ලියලා නැත්නම් බාග කියලා ලියාගන්න අපේ තුන්වෙනි මාතෘකාව කියන්නේ ඒක යටතේ ලියන්න කෙටි මාතෘකාව අල් නයන්න සුළු කිරීම අල් නයන්න සුළු කිරීම ගණන් වල මොකක්ද අල් නයන්න මේ භාගවල සාමාන්‍ය පෙළ දක්වාපු දෙ මේ අල් නයන්න නිසා ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙනවා ඒ නිසා අල් නයන්න හොඳට මතක තියෙන්න ඕනේ අල් නයන්න සුළු කිරීම ඒ නිසා හොඳ මතකයකින් තියෙන්න ඕනේ මේ අල් නයන්න සුළු කිරීම පොඩිම පන්ති වල ඉඳන් හරිද හරි ඔන්න සර් එකකින් එක බලන්න යන්නේ මේ අල් නයන්න කතාව මොකද්ද කියලා බලන්න රෝමිලකන් එක උදාහරණයක් උදාහරණ කීපයක් කියලා දීලා ගණන් වගේ දෙන්න යන්නේ හදන්න හරි අපිට දෙනවා පහෙන් එකෙන් තුනෙන් දෙකක් කියලා ඔන්න ඔහම දෙනවා පහෙන් එකෙන් තුනෙන් දෙකක් මේ අල් නෑන්නෙන් තේරුමක් දෙනවා පුතා අපිට ಗುಣ කිරීමක් කියලා අල් නෑන්නෙන් තේරුමක් දෙනවා මොකද්ද ಗುಣ කිරීමක් කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ පහෙන් එක ಗುಣ කරනවා තුනෙන් දෙක කියලා පහෙන් එක ಗುಣ කරනවා තුනෙන් දෙක කියලා මොනවාද දැන් කරන්නේ හරය හරයත් ලවය ලවයත් කියලා දෙන්නව වැඩි කරනවා ඊට ඉස්සෙල්ලා බලනවා අපිට මෙයා මෙයක් එක්ක හරි මෙයා මෙයක් එක්ක හරි කැපෙනවා කියලා අටවසරදී ගන්නවා භාග ගුණ කරන්න භාග බෙදන්න ඊට යහා ගිය දෙයක් මේ කියන්නේ දැන් භාග කැපෙනවද කියලා බලනවා අපි නෑ කැපෙන්නේ නෑ පහයි දෙකයි බෙදෙන්නේ නැත් නෑ එකයි තුනයි බෙදෙන්නේ නැත් එහෙනම් වෙන්නේ පුතා එක්වරක් දෙක දෙකයි පස්වරක් තුන 15යි කියලා ලියනවා මෙන්න මේ එක්වරක් දෙක දෙකයි පස්වරක් තුන 15යි කියලා ලියනවා ඔන්න පළවෙනි උදාහරණය සර් එනවා තව උදාහරණයකට මෙන්න මෙහෙම පස්සේ ලියාගන්න දෙන්න දැනට කලබල වෙන්න එපා හරි 8න් 3යි 6න් 4යි ආ මෙතන දෙන්නේ අල් නයන් ඔන්න ඔහම දෙනවා දැන් මෙයා වගේ ගානක් දුන්නොත් අපි මොකද කරන්නේ අර වගේම තමයි ලියනවා කොහොමද 8න් 3 වැඩි කිරීම 6න් 4 නිව්වා චක්කරේ කපන්න යන්නේ 4ට 4ේව 1යි 4ට 4ේව 1යි 8ට 4ේව 2යි මේ ಗುಣ කිරීම වල උඩ යට උඩ යට උඩ යට කියලා මෙහෙම මේ පැත්තට හරස් විදියටත් මේ පැත්තට හරස් විදියටත් උඩ යට කියලා මෙහෙම කෙලින් අතරත් කැපෙනවා හැබැයි මෙහෙම මෙහෙම කැපෙන්නේ නැහැ කියන්නේ මේ දෙන්න කැපෙන්නේ නැහැ කවදාකවත් මේගොල්ලෝ 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 කියලා ඔක්කොම කැපෙනවා කපන්න පුළුවන් නම් දැන් ඒ වගේ තමයි මේ දෙන්නවත් තව සුළු කරන්න පුළුවන් 3ට 3ේවා 1යි 6ට 3ේවා 2යි කියලා දාන්න. දැන් ඉතුරු අපි සුළු කරමු. බලන්න මට කියන්න බෑ. එක්වරක් එක 1යි පුතේ. දෙවරක් දෙක 4යි කියලා එනවා. දෙවරක් දෙක කීයද? 4යි කියලා එනවා. එක්වරක් එක 1යි දෙවරක් දෙක 4යි කියලා එනවා. මෙන්න පළවෙනි උදාහරණ දෙක මං හරියටම මිනිත්තු 3ක් දෙනවා උදාහරණ දෙක ලියාගන්න ඉක්මනට ලියාගන්න මිනිත්තු 3න් සර් පළවෙනි පැත්ත එක මකනවා ඊළඟ ගාන හදන්න ඕනේ හින්දා ඉක්මන් කරන්න
හරි සර් රෝමිලක්කම් එක මකනවා කාටද ගැටලුවක් තියෙනවා නම් කියන්න පුළුවන් රෝමිලක්කම් එක මකන්න ඉස්සෙල්ලා මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න පුළුවන් yes කාලිමත් කිසිම ගැටලුවක් ආවෙ නැහැ මම මකලා මම රෝමිලක්කම් දෙකට යනවා මම රෝමිලක්කම් තුනිය උදාහරණ දෙයි තුන්වෙනි එකේ නාමය 2 उदाहरण දෙකයි දෙකෙන් එකෙන් පහෙන් තුනක් මුලින්ම කරන්න ඕනේ මෙයාගේ මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න එක. ඔන්න සර් දෙක දාගත්තා. දෙක දාගත්තා. කොහොමද ගන්න යාව? දෙවරක් දෙක 4යි 4යි 1යි 5යි. මේක 7 ඉඳන් උගන්නන දෙයක් අපිට. හරිද? දෙවරක් දෙක 4යි 4යි 1යි 5යි. අල්නෑන්න කියන්නේ ಗುಣ කිරීම. අල්නෑන්න කියන්නේ මොකද්ද? ಗುಣ කිරීම. 5න් 3. පුතාලට කැපෙන්න පේන්නේව තියනවාද? කැපෙන්නේව තියනවාද? ඔව් තියනවා. කවුද පුතේ? 5යි 5යි කැපෙනවා. ඔන්න 5ට 5ව 1යි. 5ට 5ව 1යි. මොනවද කපාගත්තා? 1වරක් 3 3යි. දෙවරක් 1 2යි. මෙයව අපි මොකද කරන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා විෂම භාගයන් නිසා අපි කියනවා මෙන්න මෙහෙම 3ට 2ව 1ක් තියෙනවා 2යි 2වරක් 1 2යි තව එකක් මදි හින්දා අපි 1යි කියලා කියනවා ඔන්නස ආයි කියනවා 2වරක් 1යි 5යි කියලා දැම්ම දෙකෙන් 5යි පහෙන් තුනයි දැම්මා පහට පහ කැපුණා දෙවරක් එක දෙක ආවා තුන්වරක් එක තුන ආවා දෙකෙන් තුනයි එයාව මිශ්‍ර සංඛ්‍යාවක් කරා මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා කියලා කරන්නේ දෙක දාගන්නවා ඉර ගහනවා තුනට දෙක ඒවා එකයි ඉතුරු එකයි ඒ තුන එක මේ උඩින් දැම්මා මේ අවසාන ගාන උදාහරණ විදියට කියලා දෙන්න අපිට දෙනවා දෙන්නම මිශ්‍ර සංඛ්‍යා දෙයක් අපි ගමු ගමන් 2යි 3න් 1යි ආයෙත් දෙනවා අල්නෑන්න 1යි 1යි දෙකෙන් 1 දෙනවා ඔන්න ඔන්නම දෙනවා හරි අපි සුළු කරමු බලන්න ඔන්න මම එකින් එක සුළු කරන්න යනවා මුලින්ම මිශ්‍ර සංඛ්‍යා විෂම කරගන්න ඕනේ ඔන්න ලියා ගන්නවා සමාන කිරීම ගැහුවා ඉර 3 තුන්වරක් දෙක තුන්වරක් දෙකේ නපුතේ 6යි කියලා තුන්වරක් දෙක කිය දෙන්නේ 6යි තුන්වරක් දෙක 6යි 6යි 1යි 7යි ඔන්න ගත්තා වැඩි කිරීම ඊළඟට මොකක්ද දෙන්නේ දානවා දෙක දෙවරක් එක 2යි 2යි 1යි 3යි දෙවරක් එක 2යි 2යි 1යි තුනයි දැන් බලන්න කැපෙනයි ඉන්නවද කියලා ඉන්නවා කැපෙනයි කවුද ඉන්නේ 3ට 1යි 3ට 1යි 2යි 7යි කැපෙන්නේ නැහැ 1වරක් 7 7යි 1වරක් 2 2යි මෙයාව අපිට පුළුවන් මොන භාගයක් විතර කරන්නද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා නම් මෙන්න මෙයාව අපි මොකද කරන්නේ මුලින් මොන්න 2 දාගත්තස ගැහුවයිද හතර දෙකේව තියෙනවා පුතේ හතර දෙකේව හරියටම 3ක් 3වරක් දෙක 6යි තවයි 7 වෙන එකක් මදි මොනවද දක්වන්නේ 3වරක් දෙක 6යි 1යි 7යි කියලා මේ උදාහරණ දෙකක් ලියාගත්තා පිටු අංක එකේ ගණන් 8ක් තියෙනවා ඒ ගණන් 8ම හදන්න මේ දෙක ලියා ගන්නයි ඒ ගණන් 8 හදන්නයි හරියටම මිනිත්තු 10ක් දෙනවා
මිනිත්තු 10ක් බලන්න ගන්නවා පුතේ.
සර් මම දැන් ආවේ මම සර් ගෲප් එකට ඇඩ් වෙලා ඉඳලා තියෙන ඉඳලා නෑ මම දැන් සර් ආවේ හරි මිතේ මම මෙහෙමයි මේ ගණන් දෙක තමයි මම හදන්න දුන්නේ හරිද මේ කියන්නේ මේ ගණන් දෙක මම මේ උදාහරණ දීලා තියෙන්නේ උතා මෙහෙම මේ උදාහරණ දෙක පොඩ්ඩක් ලියාගෙන පිටු අංක 1 මේ අලුත් ටියුට් එකේ පිටු අංක 1 ගණන් 8 හදන්න ගන්නද ඉත ඉස්සල් ටික පුතා මට ක්ලාස් එක ඉවර වෙලා හෙට හෙට මට අනිවාර්යයෙන්ම මේ කෝල් එකක් අරගෙන කරන්න ඕන විස්තර ටික අහගන්න දැනට මේ ටික ලියාගෙන පිටු අංක 1 කරන්න ගන්න මම ඉස්සල්ලා කරේ ගෙදර වැඩ වගේ බලන එක ඉන්සයිඩ් ගැට් ලොක් එක නැහැ මේ දෙක ලියාගෙන පිටු අංක 1 කරන්න පටන් ගන්න. සෑ ඉවරයි. ඉවරයිද හරි කරගන්න බැරි වෙච්ච පුතා දැන් කරන්න යන්න එපා ඔහොම ඉන්න පොඩ්ඩක් අහගෙන ඉන්න ඒ ගණන් අට අහගෙන ඊට පස්සේ ඒ ටික පුරවන්න අනිත් අයට දුන්න කාලේ නම් ඉවරයි තවත් කරන්න ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න කරනා ඉන්නවද කියලා සර් කියන්නේ ඔය මට ඇහෙන්නේ කැඩි කැඩිනේ අදුතේ නම කියලා කියන්න පොඩ්ඩක් මට විස්තරේ බිමාසි සම්බන්ධ වෙච්ච ළමයා නේ පුතේ ඔව් සර් इंटरनेट කාලය අනිත් අපතේ ඔන්න දැන් මම පටන් ගන්නවා දුන්න වෙලාව ඇති මේ අල්නෑන සුරු කිරීම කියලා වගේක් කියලා දුන්නේ දැන් හිතිය නැති අය අහගෙන හිතිය නැති අය තේරිච්ච නැති අය ඔක්කොම මේ ගණන් අට අහගන්න හොඳට මම එකින් එක හදනවා එක ගණන් මේ පැත්තේ හදනවා ඊළඟ ගණන් මේ පැත්තේ හදනවා එහෙම මේක හදලා ඉවරු වෙච්ච එක මම මේක හදනවා දැන් මේ වෙලාවේ ලියන්න යන්න නැතුව පොඩ්ඩක් අහගෙන හරි වැරදි දාගන්න බලන්න මේක चक्कर අපි මෙයා වැඩි කිරීම කියලා හිතාගෙන මෙන්න මෙහෙම ලියනවා පහෙන් හතරෙන් තුනෙන් දෙකක් මේ වැඩි කිරීම ලියන්න ඕනෙත් නෑ හරිද වැඩි කරලා දාන්න බලන්න ඕන නම් අපිට හතර වරක් දෙක 8යි පස් වරක් තුන 15යි කියලා ගන්නවා පස් වරක් තුන කීයද 15යි කියලා ගන්නවා ඊළඟ ගානට රෝමිලක්කන් දෙක දැන් මට වැහෙන්න පුළුවන්
ඒ වුණාට මං කරද්දිම හරි වැරද්ද දාගෙන යන්න. සර් ඒක වැඩි කිරීම දාගෙන නැතුව එකපාරම වැඩි කරලා ගන්න පුළුවන්ද? ඔව් වැඩි ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. 3න් 1 න් 7න් 6 3ට 3 ඒවා අපි මම කොහොමද වැඩි කිරීම දාලා ලියන්නේ ඔයාලට අර ඊවරවල් පේන්න ඕනේ හින්දා උනවම 7න් 6 කියලා දාන්න. දැන් කරන්නේ 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි චක්කරින් කැපුවා 1වරක් 2 2යි 1වරක් 4 7යි 1වරක් 2 2යි 1වරක් 4 7යි කියලා එනවා. ඔන්න දැන් පළවෙනි එකට 15න් 8 ආවා. මම ඒක මකන්න යන්න දෙන්න. ඔන්න ඊළඟ ආනට එනවා 3. ඒක කියනවා රෝම ඉලක්කම් 3. 8න් 5 න් ආයි 5න් 2 8න් 5න් 5න් 2 එයාව ගත්තා අපි මොකද කරන්නේ ඔන්න සරියනවා 8න් 5 වැඩි කිරීම 5න් 2 8න් 5 වැඩි කිරීම 5න් 2 ඔන්නම ලියා ගන්න චක්‍රය අනුව 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි प्रश्न රෝමිලක්කම් 4 රෝමිලක්කම් 4න් අහනවා පුතේ මෙන්න මෙහෙම 11න් 9 11න් 9 වැඩි කිරීම 6න් 5 බලන් බාන්නේ එක මොකද වෙන්නේ කියලා බලන්න 11න් 9 වැඩි කිරීම 6න් 5 මට චක්‍ර අනුව පේනවා මේක කැපින දෙන්නෙක් ඉන්නව කවුද දන්නවද 6යි 9යි දෙන්න චක්‍රයෙන් කැපෙනවා 6ට 6ව 6ට 6ට 6ව ගත්තොත් එහෙම 9ට 6ව නැහැනේ ඉතින් 6ෙන් නම් බැරි වෙයි දෙන්නම් බෙදන්න පුළුවන් වෙනවා 3 වරක් චක්‍රේ 6ට 3ව 2යි 9ට 3ව 3යි 3 වරක් 5 15යි 3 වර 5 කියද පුතේ 15යි 11 වර 2 22යි කියලා එනවනේ නයි බලන්න 3 වර 5 15යි 11 වර 2 22යි දැන් මේ උත්තර හැරෙන්න වෙන උත්තරයක් තියෙනවා නම් වැරදි තමයි චක්‍රයෙන් කපලා නැත්තම් වැරදි දැන් ඔයාල 9 වසරේ ඉන්න චක්‍ර දැනගන්න ඕනේ කපන්න කොටන්න ඕනේ කියන්නේ බෙදීම් කරන්න ඕනේ ඒ කරන්නේ නැත්නම් වැරදි මම මොන රෝමිලක්කම් 3 මගනවා පස්වෙනියකට එනවා 5 පහේදී කියනවා පුතේ 1යි 4ෙන් 3 1යි 4ෙන් 3 ඔන්න ඔහොම අල්නයන්න 7ෙන් 2 ඔන්නම දෙනවා මුලින්ම අපි මොකද කරන්න ඕනේ මේගොල්ලෝ විසඳ ගන්න ඕනේ කාගේ පැත්තේ ආදී මේගොල්ලන්ගේ පැත්තේ ආදී විසඳ ගන්න ඕනේ 4යි 4 වරක් එක 4යි අර 3යි 7යි කියලා එනවා 4 වරක් එක 4යි අර 3යි 7යි කියලා එනවා වැඩි කිරීම අල්නෑන්න කියන්නේ මොකද්ද දැන් මම කියන්නේ අල්නෑන්න කියන්නේ වැඩි කිරීම අල්නෑන්න වැඩි කිරීම 7ෙන් 2 නම් ලියනවා දැන් චක්‍ර අනුව අපි කපනවා කොහමද දෙකට දෙකේ ඒවා 1යි 4ට දෙකේ ඒවා 2යි 7ට 7ේ ඒවා 1යි 7ට 7ේ ඒවා 1යි 1 වරක් 1 1යි 2 වරක් 1 2යි
මම යනවා ප්‍රශ්න අංක 6ට මේ පැත්ත මකනවා එතකොට හයේ තියෙනවා මෙන්න මෙහෙම හයවෙනි ප්‍රශ්නේදී කියනවා පුතේ අපිට 2යි 8න් 5 කියලා 2යි 8න් 5 ඉන්නේ 1යි 3න් 1 1යි 3න් 1 ඔන්න සර් විසඳ ගන්නවා මුලින්ම 8 8 වරක් 2 8 වරක් 2 16යි 8 වරක් 2 16යි 16යි 5යි 21යි 16යි 5යි 21යි කියලා එනවා වැඩි කිරීම 3 හරි 3 වරක් 1 3යි 3යි 1යි 4යි 3 වරක් 1 3යි 3යි 1යි 4යි චක්‍රණුව කපනවා පුතේ අපි 3ට 3ව 1යි ඉන්න බලන්න කැපෙන විදිහ 21ට 3ව 7යි 21ට 3ව 7යි 4ට 4ව 1යි 8ට 4ව 2යි 7 වරක් 1 7යි 2 වරක් 1 2යි මෙහෙම උත්තර දියන්න බෑනේ දැන් අපි 9 වසරට ඇවිල්ලා දැන් අපි ලොකු පන්තියක ඉන්නේ අපි මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා ඔන්න දැම්ම 2 යව්වා ඉර 7 වසර දුගන්නේ දේ මතක් කරගන්න ඕයි 7ට 2ව තියෙනවා 3යි 4ට 2ව 3යි 2 වරක් 3 6යි තව එකක් ඉතුරුයි ඔන්න 3යි 2න් 1 ඊළඟට මේක මකා ගන්නවා මම ඔන්න 7 වෙනි ප්‍රශ්නෙට එනවා හත ප්‍රශ්න අංක 7 5යි 2න් 1 5යි 2න් 1 1යි 11න් 3 1යි 11න් 3 දැන් මෙයාව හදන්න යන්නේ අපි ඔන්න බලන්න 2 දෙවරක් 5 10යි 1යි 11යි අල්න යන්න කියන්නේ ಗುಣ කිරීමක් 11 දැම්ම යටි 11 වරක් එක 11යි 11යි 3යි 14යි 11යි 3යි කීයද 14යි 11 වරක් එක 11යි 11යි 3යි 14යි චක්‍රණ මුකවනවා පුතේ අපි 11ට 11 ඒවා 1යි 11ට 11 ඒවා 1යි 2කට 2 ඒවා 1යි 14ට 2 ඒවා 7යි 14ට 2 ඒවා 7යි 1 වරක් 7 7යි ඔන්න 6 වසර දුගන්න පුතේ මතක් වෙනවා 1 වරක් 1 1යි යටින් 1 තියෙනවා නම් ගණන් ගන්නේ නැහැ අපිට ඕනෙම නම් 7යි කියලා තියන්නත් පුළුවන් 7න් 1යි කියන එකේදී අපිට සම්පූර්ණ එකෙන් 7යි කියලා කියනකොට සම්පූර්ණ 7යි කියලා කරන්න පුළුවන් අවසාන ප්‍රශ්නෙට නෝ ප්‍රශ්න අංක 8 දෙනවා මම මෙච්චර වෙලා අරගෙන කියන්නේ තේරිච්ච නැති අයට දැන් මේ ගණන් ටික ඉවර වෙද්දී හොඳටම තේරෙන්න ඕනි හින්දා ඔන්න ප්‍රශ්න අංක 8 1යි 5න් 4 අන්තිමේ කල්න යන්න 9න් 5 බලමුකෝ අපි මේ ගන්න 5න් 4යි 1යි 9න් 5 මෙයාව හදද්දි බලන්න පුතේ 5යි 5 වරක් 1 5යි 4යි 9යි වැඩි කිරීම 9න් 5යි 9න් 5යි ලස්සනට කැපෙන ඉලක්කම් තියෙනවා බලන්න 9යට 1යි 9යට 1යි 5ට 1යි 5ට 1යි 1න් 1යි සම්පූර්ණ 1යි 1න් 1යි සම්පූර්ණ 1යි කියලා කියනවා මේ 1න් 1 විතරක් කියලා තිබ්බත් හරියි නාට සම්පූර්ණ 1යි කියලා අපි පිළිවෙලට ලියන්න අපි දැන් ටිකක් ලොකු පන්ති වල ඉන්නේ ඒ නිසා ඒවා හරියට ලියෙන්න ඕනේ ඔන්න එනවා පිටු අංක 2 පැත්තට හැබැයි ගණන් හදන්න ඉස්සෙල්ලා සර් කියනවා සර් ගණන් දෙකක් ඔයාලත් එක්ක හදනවා හදලා ඉවරලා තමයි ඔයගොල්ලන්ට හදන්න දෙන්නේ මේ පැත්ත මකාගෙන යනවා අර පැත්ත ඊට පස්සේ මකනවා හරි මෙසේ එක ගණක් මෙතන ලියා ගන්නවා ලියද්දිම ඔයගොල්ලෝ මාත් එක්කම ලියමු
අටයි කිලෝග්‍රෑමයකින් ඔගොල්ලෝගේ ලියන පොතේ මේක කරන්න පුතේ අපි ඈ මේක ලියන පොතට අරගෙන ලියන්න මම මේ කියද්දි හරි අටයි කිලෝග්‍රෑමයකින් වෙන දන්නේ නැන්න කින් හතරෙන් තුනක් කීයද හතරෙන් තුනක් කීයද ඔන්නක තමයි ප්‍රශ්නේ අපි 8 කිලෝග්‍රෑමයකින් හතරෙන් තුනක් කීයද එහෙම ඇහුවම අපි කොහොමද කරන්නේ අපි කරන්නේ 8 කිලෝග්‍රෑම් කියලා දැම්මා වැඩි කරනවා කාත් එක්කද ඉන්නේ අල්නෑන්නක් මේ ඔයාලට පේන අල්නෑන්නක් කියනවා එයාගේ නිසා වැඩි කරනවා කාත් එක්කද පුතේ හතරෙන් තුනත් එක්ක ඔන්න චක්කර 94යි 8යි දෙන්න කැපෙනවා මේ දෙන්න කැපෙනවා ගොඩක් දුරට හතරට හතරේව එකයි හතරට හතරේව එකයි අටට හතරේව දෙකයි දෙවරක් තුන 6 කිලෝග්‍රෑම් කියලා එනවා දෙවරක් තුන කවුද 6 කිලෝග්‍රෑම් කියලා එනවා මේක ලියා ගන්න බැපු කාලෙක වෙනද මම එහා පැත්තේ මකල ඊළඟ ගානට යනවා ඒක කියන්නේ නැහැ ඒක මකන විතරයි පුතාල මේ ගාන ලියා ගන්න ඉක්මනට මං කරන්න ඕනේ හරි මේක මෙහෙම දියදී මම තව ගානක් ලියන ඔන්න බලමු එනං ඒකත් ඈ මෙහෙම දිනවා පැය එකකින් තුනෙන් දෙකක් කීයද තුනෙන් දෙකක් කීයද තුනෙන් දෙකක් කීයද පැය එකකින් තුනෙන් දෙකක් දැන් එක කියන්නේ කෙනා පැය එක කියන කෙනා වැඩි කිරීම තුනෙන් දෙකනේ අපි ලියනවා කිව්වේ එහෙමනේ කිව්වේ දැන් කිලෝග්‍රෑම් මට ඉස්සල්ලා ලිව්වා අපි වැඩි කිරීම හතරෙන් තුනත් එක්ක දැන් ඔන්න පැය එක කෙනෙක් කෙනා ලිව්වා තුනෙන් දෙකත් එක්ක පැය එක කියන එක 1යි 3යි බෙදෙන්නේ නැහැනේ එන ප්‍රශ්නයක් නෙමෙයි ඒක එහෙම වුණාම අපි මොකද දන්නවද කරන්නේ ඒතකොට මේ පැය කියන කතාව ඊළඟ යට එක්කෙනාට හදනවා පැයයි ඊළඟට පල්ලැහැන් ඉන්නේ කවුද යාගේ මිනිත්තු ඉන්නේ පැය එකක් කියන්නේ මිනිත්තු කියන පුතා මිනිත්තු 60ක් කියලා එනවා අපි මේක මිනි 60ක් කියලා ගන්නත් පුළුවන් මේ මිනි 60 කියන එක අදහස් කරන්නේ මිනිත්තු 60යි කියන එක. වැඩි කිරීම 3න් 2යි කියලා ලියනවා.
වැඩි කිරීම කවුද 3න් 2යි කියලා ලියනවා ඔන්න පැය එකක් කියන්නේ මිනිත්තු 60යි මිනිත්තු 60ට වැඩි කිරීම 3න් 2 කියනවා දැන් මොකද කරන්නේ 3ට 3 ඒවා 1යි කියලා ගන්නවා 60ට 3 ඒවා කීයයි කියලා ගන්නවද 3 හරියටම බලන් බාන්න 3 60 60 3න් බෙදන් බාන්න 20යි කියලා එනවා 60ට 3 ඒවා කියද්ද 20ක් කියලා 20 ඒවා දෙකක් වැඩි කරනවා 20 ඒවා දෙකක් වැඩි කරාම එනවා පුතේ මිනිත්තු 20 ඒවා දෙකක් 40යි කියලා මිනිත්තු කොච්චරක්ද 40යි කියලා එනවා මේ උදාහරණෙත් ලියාගත්තා මම පුතාලා ඉක්මනට පිටු අංක දෙකේ තියෙන ලොකු ප්‍රශ්න අංක දෙකේ ක්‍රෝමිලක්කම් හතරම හදන්න ගන්න පිටු අංක දෙකේ ලොකු ප්‍රශ්න අංක දෙකේ ක්‍රෝමිලක්කම් හතරක් තියෙනවා හතරම හදන්න ගන්න මේ දෙක අභ්‍යාස පොතේ ලියාගත්තා ඒ වලට අඩ ගරන්ටි හදන්න ටියුට් එකේ ඉඳ තියෙනවා ටියුට් එකේ කරන්න මම මිනිත්තු දෙනවා මේක ලියාගන්නයි ඒ ගණන් හතර හදන්නයි මිනිත්තු පහක් දෙනවා මිනිත්තු පහකින් පස්සේ බලන්න ගන්නවා රොවින් පුතා මොකද මොකද ප්‍රශ්නේ
හරි සර්. හරි මම මේක මකා ගන්නම් දුන්න කාලේ නම් ඇති කියලා හිතන මොකද ගණන් හතරයි පුතේ දුන්නේ කාටරේ වෙලාව මදි නම් ඉක්මනින් මට කියන්න මං ගණන් ටික පටන් ගන්න ඉස්සල්ලා වෙලාව මදි කෙනෙක් විතරක් ඉන්නවනම් මම කතා කරලා වෙලාව මදි කියලා කියන්න මගේ අදහස නම් කොරන වෙලාව ඇති කියන අදහසෙන් මම ඒක තමයි මම लोकप्रश्नाक
पाठम कर पुते काल्पनिक प्रश्न हिंदा सह ताक्षणिक गैटलू हिंदा पोड़ी पोड़ी ताक्षणिक गैटलू एंड बोलूँगा देखा देखा तो हमारे करगने अंडे ने हम दाम किया ना वागे दिन हम दे आपको सारो समय के रूप करगने अंडे ने पुते मनोहरी गैटलू आप पाओ तभी प्रश्न इसमें कमो ग्रुप पर गेम प्रश्न मगे नहाला इसमें कंडे बलन हरी हरी දැම්මම මෙනවා 400යි ග්‍රෑම් කියන කෙනාව වැඩි කරනවා පුතේ කාත් එකද 5න් 2ත් එක්ක ඔන්න 5න් 2ත් එක්ක වැඩි කරන්න යන්නේ 5ට 1යි 400ට 5 ඒවා හරියටම තියෙනවා 80ක් 400ට 5 වගේ තියෙනවද 80ක් තියෙනවා 80 ඒවා දෙකක් 80 ඒවා දෙකක් වෙනවා පුතේ 160 ග්‍රෑම් කියලා 80 ඒවා දෙකක් කියෙන්නේ 160 ග්‍රෑම් කියලා එනවා හරි ඊළඟට රෝමි ලක්කන් 3ට යනවා මම රෝමි ලක්කන් 3 රෝමි ලක්කන් 3ෙන් අහනවා අපේ මොකද්ද හෙක්ටයාර මේ චර 6යි හෙක්ටයාර තුනෙන් එකක් යනු හෙක්ටයාර කීයද කියලා අහනවා. එතකොට 6යි HA වැඩි කරනවා තුනෙන් එකක් එක්ක. 6යි HA වැඩි කරනවා තුනෙන් එකක් එක්ක. 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි දෙවරක් එක දෙකයි H A කියලා එනවා දෙකයි H A කියලා එනවා රෝමි ලක්කන් 3 රෝමි ලක්කන් 4 රෝමි ලක්කන් 4 එනවා පුතේ 1 කිලෝමීටර් කිලෝමීටර් එකක් කියන්නේ මීටර වලට හැරෙව්වොත් එහෙම 1000යි 1000යි මීටර් කියන කෙනාව 1000යි මීටර් කියන කෙනාව වැඩි කරනවා කාත් එක්කද 8න් එකත් එක්ක 10ට 8න් එකේ ඒවා 10කට 8න් එකේ ඒවා 10 8කට බෙදුවොත් 10 8කට බෙදුවොත් වෙනවා පුතේ හරියටම 125යි කියලා 10 2කට බෙදුවොත් 500යි
පන්සිය දෙකකට බෙදුවොත් එම 250යි 250 දෙකකට බෙදුවොත් 125යි 125යි මීටර් වැඩි කිරීම 1 මෙයාට 125යි මෙයාට 125යි මෙයාට 1යි ඒක නිසා 125 එකක් 125යි මීටර් කියලා එනවා හරි ඔතනම උත්තර මම මේ රෝමිලක්කම 1 සහ 2 මකා ගන්නවා හරි වැරදි දා ගන්න ඕගොල්ලෝ 3 4ටත් මට ඒකත් මකන්න දෙවි තව චුට්ටකින් අපි යනවා 3 වෙනි ගානට සර් කියන ඒම කැඩි කැඩි ඇහුණත් ඔගොල්ලෝ ප්‍රශ්නේ පිටු අංක දෙක දිහා බලලා පස්සේ Taman කියෝ ගන්න සර් කියන ගමන්ම එතකොට Tamanට පුළුවන් වැඩේ කරගන්න 3 ඉඩමකින් පහෙන් දෙකක් අයිති අයකු ඉන් තුනෙන් එකක් තම දුවට දුන් විට දුවට ලැබුණු ඉඩම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද ඉඩමකින් පහෙන් තුනක් අයිති අයකු මොන ලොකු ප්‍රශ්නක තුන ඉඩමකින් කොච්චරක්ද යාට අයිති පහෙන් තුනක් අයිතිලු පහෙන් තුනක් අයිති ඔහුට ඒකෙනුත් දැන් මට පහෙන් තුනක් අයිති නම් මගේ ඒ කොටසින් තමයි මම තව කෑල්ලක් මේ දුවට දෙන්න යන්නේ දුවට කොච්චරක් දෙනවලුද දුවට දෙනවලු පුතේ අයිතියකින් තුනෙන් එකක් තමට දුව දුන්නේ නම් තුනෙන් එකක් දෙනවලු කාටද දුවට ඔන්න දැන් දුවට දෙන ගාන හොයාගන්න පුළුවන් මං හදන්නේ නැහැ ප්‍රශ්න අංක 3 ඔයාලා තනියෙන් මට විසඳලා පෙන්නන්න ඕනේ මං කරන්නේ අල්නායන්නක් වෙනුවට වැඩි කිරීමක් දාලා තියෙනවා මිනිත්තු මම මේ ගාන හදාගන්න මිනිත්තුවක් දෙන්නම් පුතේ හරි මේ ගාන ලියාගෙන වැඩි කරගන්න එච්චර වෙලා යන්නේ මිනිත්තුවක් ඇති මං හදන්න යන්නේ කාට හරි තව වෙලාව ඕනේ නම් කියන්න හරි එහෙනම් ඔන්න 3ට 3 ඒවා 1යි 3ට 3 ඒවා 1යි 1 වරක් 1 1යි 5 වරක් 1 5යි කියලා ගන්නවා පුතේ අපි एक वराक के एकाई पांच वराक के का पहाई के लगाने उत्तरी हरना हरियत दाग ने अंगा पीस रहा था हाथरे में निगान निमाल गे मासिक आदायम रुपियाल हाथरीस दाहक पे निमाल गे मासिक आदायम रुपियाल हाथरीस दाहक पे ओहु एम मुदलिन अटेन निका गमन ये दम संधा वैकराई निमाल गे मासिक आदायम रुपियाल हाथरीस दाहक पे ඔහු එම මුදලින් අටෙන් එකක් ගමන් වියදම් සඳහා ලැබ කරයි එම මුදල කොපමණද නිමල්ගේ මාසික ආදායම 40000යි නම් ඒකෙනුත් ඒකෙන් ඒකෙන් අල්නායන්න මේක මේ 40000න් තමයි ආ වියදම් කරන්නේ අල්නායන්න කොච්චරද අටෙන් එකයි ඔන්න වැඩි කරලා බෙදලා කරලා උත්තරේ ගන්න බාන්නේ ඒකටත් මම උදව් කරන්නේ නැහැ ඔන්න මම මිනිත්තු දෙකක් දෙනවා හරියට
पहाई में बिंदु तुनाई क्या ने पंदा है वा एकाक पंदा है क्या ले ना वा पंदा है वा एकाक कोचरक क्या लेना दर पंदा है क्या लेना वा रुपिया नाम रुपिया क्या ले लिया ने अपिया ने वा बाग तावदुरता क्या ने मात्र कावत बाग तावदुरता क्या ने मात्र कावत लिया ने मात्र काव बाग එහෙමත් ලියන තමා මේක ඔච්චරම පැහැදිලි කරවන්න හදන්නේ. කියන්නේ කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා පුතේ. හරිද? ඉතින් එතනින් යහට ඉතින් හරි අමාරුයි ඈ. දැන් මේක මේ ගොඩ්මාස් කියලා සංකල්පයක් හඳුන්වා දෙනවා පුතේ. මේක මේ අදින් මතුවට ජීවිතේ දීර්ඝ කාලීනව සාමාන්‍ය පෙළ දක්වාම අපිට මේ ගොඩ්මාස් සංකල්පය අදාළ වෙනවා. අන්නෝ මේකෙනවා බොඩ් මාස් කියන මේ සංකල්පය දැන් ඉංග්‍රීසි අදහස ගන්න බැරි වුණත් සිංහල අදහස දෙන්න ඕනේ මේක හරියටම අපි කියනවා වා මේකට කියනවා වරහන් කියලා වරහන් ඒකෙන් ගන්නවා අපි අකුරක් ව වරහන් අල් නයන්න සුළු කිරීම. ඒකට කියනවා අපි අල් නයන්න සුළු කිරීම. විසඳීම. මේ නීතිය මෙමෙ භාග ගණන් හදද්දී එන්න ඕන පිළිවෙලක් තියෙනවා. විසඳීම. ඒකට කියනවා අපි ඉන් කියලා. ඊළඟට එනවා පුතේ බෙදීම. මෙන්න මෙයා බෙදීම බෙදීම එයාට කියනවා අපි එයාගෙන් ගන්නවා අපි අකුරක් වශයෙන් බෙ ඊළඟට අපිට එනවා ಗುಣ කිරීම එයාට කියන අපි ಗುಣ කිරීම ගුණ කිරීම අපිට උදව් කරනවා භූගේන අකුර ඊට පස්සේ අපිට එකතු කිරීම අඩු කිරීම එකතු කිරීම මාත් එක්කම ලියා ගන්න පටන් ගන්න නේද උන්සර් දැන් ලියන්න පටන් ගන්න කිව්වා ඔයගොල්ලන්ට
එකතු කිරීම මේක හොඳට පැහැදිලිව ටිකක් හැඩ වැඩ දාලා ලිව්වත් කමක් නැහැ හැබැයි ඉක්මනට එකතු කිරීම අවසානයේ අපි කියනවා අඩු කිරීම මෙයාට කියනවා අපි අඩු කිරීම सिंगल में एक खाटा पारण कर गान लो नहीं तो दमन मंगल तानिया क्रूज सिस्टम में का दूध नहीं अभी मैं आगे क्या ना बोलते वन बी गू ए आ किया ला उनमें खाटा पारण में सिंगल लेंगे का तो ते में बोर्ड मास किया नहीं क्या ना वन बी गू ए आ वराहन अलमेन बेदी में गुणकिरी में कतुकिरी में आडुकिरी में किया ना वन बे गुए यार इतना बोर्ड मास केला ओलर डिटिंग करने का ये करने का सिंगल केवल दिन का अंगर पोस्ट नया वाके ना इतने बोर्ड मास केल दिए ना पुलों के बैठे नहीं आपको बुटी करते ना लाखों बुटी का हर एक दिए ना नेता ऐसी गान हाथ दी पोस्ट चला यार हमारी हर द हरे इतने लिया करने में मेक लिया करने बाला करने लिया ना निसा मेक लिया करने में देना मिनट तू तू ना चल देते पहले का कितना दिन පොඩි වෙලාවයි අපිට තව තියෙන්නේ ඒ නිසා ඉක්මනින් මිනිත්තු දෙකක් ඇතුළත මේක ලියාගන්න බොඩ් මාස් කියන සංකල්පය වරහන් අල්මෑන්න විසඳීම බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම 1 වේ ගුව වේ ආ කියලා අපිට මතක තියාගන්න අපිට දෙනවා හරි මගේ අදහස නම් දැන් මේකට දුන්න කාලය ඇති කියලා ඔයාලට තව කවුරු හරි කියනවා නම් ඉක්මනට කියන්න මොකද මේ ටික අතිශයින්ම වැදගත් මෙතනින් එහාට යන පාඩමට අපිට සාමාන්‍ය පෙළ දක්වා මේක බලපාන इंजा कावलर लिए ना ना मटेरियल पनी किया है ना गलांगलर टेमो हरे मम्मा का नौकर थे हरे यंग गेटवर न्यानी यंग सर के ओल्ड मेक दिए ना बोर्ड मास्टर अंकल पे सर दिए ना दिन एक ना भी सर लवेला दिए नहीं दें पुताला टा तो का ओल्ड दिए नोडी मास्टर का दिए नोडी දැන්ගේ මතකෙන් තමා ගන්න යන්නේ. ඔන්න සර් එනවා පිටු අංක 3 පළවෙනි ගානට රෝබිලක්කන් එකට එන ඔන්න. සර් ඒ ගණන් වලින්ම තමා එන්නේ පාඩම කියලා දෙන්න. හරි? සර් අදාස් දෙනවා විතරයි ඔයගොල්ලෝ කරගෙන යනවා. 3න් 2යි වැඩි කිරීම 6න් 5යි. මෙන්න මෙහෙම ගණන් වර්ග කිහිපයක් ඇතුළත් වෙච්ච ගාණක් දුන්නොත් එහෙම අපිට අපි මොකද කරන්න ඕනේ සංකල්පෙට එන්න ඕනේ එකතු කිරීම තියනවා වැඩි කිරීම තියනවා මුලින්ම වෙන්න ඕනේ එකතු කිරීමද වැඩි කිරීමද මුලින්ම වෙන්න ඕනේ පුතා වැඩි කිරීම හ
හේතුව බොට්මා සංකල්පෙදී වැඩි කිරීමට පස්සේ තමයි එකතු කිරීම තියෙන්නේ. එනම් වැඩි වෙලා එන්න ඕනේ. කියන්නේ මේ දෙන්න සුළු කරන්න ඕනේ. ඔන්න සර් ලිව්වා දෙකෙන් එකයි කියලා. සර් ලිව්වා මෙන්න දෙකෙන් එක. සර් එකතු කිරීමත් ලිව්වා. මෙතන ඔයාලා කපන කොටන දේවල් සුළු කරගෙන මෙතනට ගේන්නක බලන්න උත්තරයක් ඉක්මනට ගේන්නක බලන්න. ඒවත් සාමාන්‍යයෙන් වැඩි කිරීම නීති තියෙන්නේ. ඒක මම උදව් කරන්නේ නැහැ. मैं पिटू अंक तूने पालेनी गाना भी हदा नहीं हरी हरी पालेनी गाना देवीनी गाना हदा ना कम मन पड़ी सहयोग या दाखवा ना घूमा तार दे दें मैं के बालंत को मैं आगे हरी एट उन्हें देखटा देखे वा इन्हें वा एका देखटा देखे वा किया क्या ना देखो ते एका किन्हों हायटा देखे वा इन्हें තව කපන්න පුළුවන් චක්‍ර තියෙනවද 3යි 5යි පුළුවන් බෑ 3යි 5යි චක්‍ර කැපෙන්නේ නැහැ ඔන්න සුළු කරනවා එක්වරක් 5 5යි එක්වරක් 5 5යි තුන්වරක් 3 කීයද 9යි තුන්වරක් 3 9යි දැන් මොකද කරන්නේ තුන්වරක් 3 9යි දෙව එක්වරක් 5 5යි දැන් භාග නීතියනේ දැන් එකතු කරන්න ඕනේ. එකතු කරද්දි මොනවාද වෙනවා කියලා කිව්වේ? ගිය සතියේ මතක් කරා. හරයන් සමාන වෙනවා කියලා කිව්වා. ඔන්න මෙයාව වැඩි කරනවා කීයෙන්ද? 9යි. මෙයාවත් වැඩි කරනවා කාගෙන්ද? 9යි. මෙයාව වැඩි කරනවා පුතේ 5යි සමාන 2කින්. මෙයාවත් වැඩි කරනවා 2කින්. ඊටු ටික ඔයගොල්ලෝ තනියෙන් කරන්න ඕනේ. අන්න මම මුකුත් උදව් කරන්නේ නැහැ. ඉක්මන් කරන්න ඕනේ. उत्तरी वर्ग रंगोली तो जूड़ी वेलावत्ती ने निशा एक मंग कर रखने अंदोली है हाय එතන මේ ගානේ කොහොමද අපිට වෙන්නේ? මොන ඉතින් සර්චින් කරනවා මේ පොඩක් සහයෝගය දක්වන්න යනවා. මොකද මං ගෙදර වැඩක් පොඩි එක ගානක් දෙන්න යන්නේ. ඒකට ඉස්සලා මේක දැනගෙන ඉන්න ඕනේ ඒකයි. මේකේ අනුව දෙවරක් 9 18යි ආයෙත් එක්වරක් 9 9යි ඔන්නාව එකතු කිරීම ආවා. දෙවරක් 9 නැත්නම් 9වරක් 2 18යි 5වරක් 2 එනවා පුතේ 10යි සර්ට එනවා උත්තරය කොච්චරයි කියලාද 18කින් 19යි කියලා 18කින් 19යි කියලා එනවා නයි බලන්න පුතා මේක සුළු කරගත්තා 1යි 2යි 2කට 2 ව 1යි 6ට 2 ව 3යි 3කට 3 9යි 9න් 5යි කියලා ආවා 2කින් 1යි ආවා හරයන් සමාන කරගන්න ඕනේ අපි මෙයාව සුළු කරා 9න් වැඩි කරා මෙයාව 2කින් වැඩි කරා දෙවරන් 9 18යි කියලා ආවා එක්වරන් 9 9යි කියලා ආවා පස්වරන් 2 10යි කියලා ආවා නවවරන් 2 18යි කියලා ආවා 18න් 18 යට දැම්මා 9යි 10යි 19යි කියලා දැම්මා මේක ඉවර නෑ මිශ්‍ර සංඛ්‍යාවක් කරලත් පෙන්වන්නත් පුළුවන් මේක එහෙම වුණාම අපි කරන්නේ 1යි 18න් 1යි 18න් 1යි කියලා 19ට දැන් එක්වරක් 18 18යි 19 වෙන්නේ තව එකක් මදි ඔන්න 1යි කියලා උත්තරේ අවසන් කරනවා 1යි කියලා උත්තරේ අවසන් කරනවා හරි ඔයාලට පිටු අංක 3 ගොඩාක් ගණන් නැහැ එකම එක ගණන්ක් දෙනවා පිටු අංක 3 රෝමි ලක්කම් 3 විතර රෝමි ලක්කම් කීයද 3 පිටුව 3 රෝමි ලක්කම් 3 පිටුව 3 රෝමි ලක්කම් 3
ලබන සතිය වෙනකොට කරලා තියෙන්න ඕනේ. මම දවස් 20 වෙනකම් කල් දෙනවා මේක ගන්න හදලා දාන්න. පුළුවන් තරම් ඉක්මනට පුතාලා දාන්න. එහෙනම් සුබ සැන්දෑවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අනිවාර්යෙන් වැඩ ටික ඔක්කොම group එකට දාන්න. අද දවසේ කරපු සියල්ලම Thank you, sir.